ගැනසීම පිණිස පවතින මේ ධර්මමාර්කි වඩන්න ඔබ දන්නවද හැම දෙනාටම වැදගත්ල කරුණු කාරණ කිහිපයක් කතා කරන්නට අප අද යන්නේ ම පොඩි ප්‍රවේශයක් ගන්න හැමෝම හොඳින් තේරුම් ගන්න ඇයි අපිට මේ ධර්මමාර්ගය තුළ තවමත් තවමත් සත්‍යය අවබෝධ කරගන්නට සැනසීම ලබන්නට නොහැකිවී තිබෙන්නේ විශේෂයේම මේ බුද්ධ සාාසනයේ හැසිරිට මේ කාලි ශ්‍රාවකයන්ගේ අඩුපාඩු කේපයක් පෙන්නල දෙන්නට ගැමති පෞද්ගලික අපිත් අපේ ජීවනා අධදැකීන්තුල අපිත්ද අපිත් නිර්ීක්ෂණය කරපු ගැටළවාක් ඔබ මේ වාහන එලවන්න පුළුවන් කෙනෙක් නම් වාහන පදවන්න පුළුවන් කෙනෙක් නම් ඔබ දන්නමද මතක් කරන්න ඔබ වාහන පැදවීමට ඉගැනගත්ත මුල්කාලය ඔබ සමහර වෙලාවට රියදුරු බලපත්‍ර දෙන තැලකට ගියවෙන්න පුළවා එහෙම නැත්තන් ඔබ ගෙදර වාහනය පුරුදුනා වෙන්න පුළුවන් ඔබේ ඥාතියක ඔබට කියල දුන්න වෙන්න පොළා. හොඳින් මතක් කරල බලන්න ඔබ රිය පැදවීමට දන් නැති කාලෙක ඔබ රිය පදවන්න පුරුදුනේ එක වාහනයකි තිරණ ඉද එක ගුරුවරේ එක වාහනියකින් එක ගුරුවරයේගෙන් ඔබ රියපදවන්න පොරුදු වුනාා මුල්කාලී. බැරි වෙලාහරිම රිය පැදවීම ඉගැනගන්න මුල්කාලය තුළ වෙන තරතයක් දුන්නව. මුල් කාලය තුළ තාමත් ඔබ ඒ පිළිබඳව දක්ෂතාවය නිපුුණතාවය ලබාගන්න කලින් ලයිෂන් එක ගන්න ක ඔබට වෙනවාහනයක් දුන්නොත් සැබවින්න්නම ඔබ ඉතාමත්ම අපාසුතාවයට අසීරුතාවයට පත්වෙනවා. එනිසා කියන මට මේ අර ම පුරුදු වෙන වාහනේ ගීරෙ පොරුතුයි. මම්‍රයිල් යන්න ගත්තවාහනේ මට හුරු නැයි වාහනේ කිය සමහර වෙලාවට ට්‍රයිල් එක සේල්වෙන ඇයිඒ සමහර වෙලාවට සම මේ ඩයිවිං ස්කූල් එකට යන ඊට පස තව ඩ්‍රයිවිංස් කූල්ල එකට යනො මේ ආදී වශයෙන් ඉගෙන ගන්න ගුරුවරුන් වාහන මාරු කරන අවස්ථාද දක්න ලැබෙනවා මේ උදාහරණය මගේ හිතටාවේ අදකාලේ බුද්ධ ශාව කියාට සමාන කර ොගොල්ලෝ අපි බොහෝමයක්ම කරන ලොකුමලකු වැරැද්ද තමයි අපි හරියට වාහන මාරුරර, ගුරුවරු මාරර වාහන පැදවීමටි ගැෙනගන්නවා වගේ. කවදාවත් අපිට හරිට වාහනයක් එලවන්න කවදාවත් පුරුදු ඉඳනය මේ ක්‍රමීට. හොඳට මතක තියාගන්න. මුලින්ම අපි ඔබට සුදුසු ලේනසකක් එම තන් ගුරුවරේ තරගන්නට. ඉට පසේ ගුරුවරයාගේ අවවාද අනුශාසන අනුව යන්නත වුණ ඒ ගුරුවරය කොහොමද ඔබට ක්‍රිය එලවන්න උපදෙස්තෙන්නේ ඒව සමාරයලාට සැරවෙන්න පුළුවන් සමාරයාට ගානාවෙන්න පුළන් සමරලාට බනිනා වෙන්න පුළන් ලැජ කරනා වෙන්න පුළන් නමුති හැම එකක්ම කරන්නේ ඔබට වාහනය එලවීමට අවශ්‍ය කරෙන් නිපුනතාවේ ලබ. ඒ වගේම තමයි මුල්කාලේ ඔබ එකම වාහනක තමයි ඉහුරුවවෙන්නේ නේද ඒ වාහනය එලවන්න ඔබ නිපුනතාවට ලක්වෙන්නේ ඔබ මුල්කාල උපට හෝ අපි හැමෝට මතක ඇති ඔබ රියදුරෙක් නම් ඔබ වාහනි මුල්ම එලවපු වාහනය ඔබට හුරු වූ වාහන් හැබැයි ඕනෑම රිය පැදවීමට පුරුදු වෙන කෙනෙක් එක වාහනයක් හරියට එලවන්න හරියටම එලවන්න පදවන්න පුරුදුනට පස්සේ ඔවට හැකි අව ලැබෙන ඕ නෑම වාහනයක් එලවන්න වගේම තමයි මේ ශාසන මාර්ගයේ තුළ මාදකින නූතන බුද්ධශ්‍රාවකයාගේ වැරැද තමයි ඔවුට එක ගුරුවරයක නොමැතිකම මේ මාර්ගය යන්නට පැහැදිලිව මගකයාදන එක ගුරුවරයෙක් නොමැතිකම් දෙක් දෙවනි කාරණවා ලේනැසකෙන් හරියට එක වාහනයක් තෝර ගන්නට මේ නිවන්දකින එකකමටහනක් එක භාවනා ක්‍රමයක් එහෙම නැත්තම් එක ඉගැන්වීමක් තෝරාගත් එක ගැන්වීමක් හරියට පුරුදු පුුණුන් නොවන එක ඔබ දන්නවද ගුරුවරු මාරුකරකර වාහන මාරුකරකට කම දාවත් කෙනෙක්ට හරියට එලවන්න එකන ගන්න හමුවේ නෑවගේම තමයි එ එක් මේ ශාසනයේ දහම කියල දෙන ගුරුවරුන් සිකිනවා මේ අන්තර්ජාලය ඔස්සය උබ දන්න කියන ඔබ අහලතියන සම්ප්‍රදාය ඔසේ අල්ලතින මේ ඕනෑම ගුරුවරේ ගුරුරු රාශියක් සිටිනු නමුත්. ඒ හැම ගුරුවරයෙක් ළඟටම යමින් එක් කාලයක් එක ගුරුවරේ කියන දෙයක් පඩනොවත් තවකාලයක් තව කෙනෙක් කියන දෙයක් කරනවා තවකාලයක් තව කෙනෙක් ග මඟ පෙන්වීම යටතේ වැඩ කර නමුත්. ඒ එකදු ගුරුවරයෙක් ළඟවත් හරියට නිවන් පිණිස කටයුතු කරන්නේ නැතුව. ඒ දෙනලද එක ගැන්වීමක් පත් හරිට පොරුදුපුුණු කරන්නඇතුව ගුරුවරු මානු කරකර වාහන මාරුකරකර අවසාානයේදී ජීවිත කාලය අවසන් වෙනවා. මේ සත්‍යයේ දහම තේරුම්ගන්න නොහැකි වෙලා අපරාධෙ මනුස්ස ජීවිතේ හැම්ම සොදුසකමක්ම තියෙද්දි. හරිට රියදුරල් බලපත්තයක් ලබාගන්න ඔබට ඔබ අතපයතිමනු බාධිතයක් නො මේ ඔබේ වෛද සම්පූුණ ඔබට ලයිෂණ එක ගන්න සියලූම වට අපිටාවත් තියෙද්දි. මේ හරි මූල්ලික ක්‍රමවේදය දැනගන්න මේ සිදු කළ ඉතු ආකාරයේ දැනගන්න බැරුව නැතුවල් ඔබට කවදාවත්වා නිගෙන ගන්න එලවා නිගෙනගන්න බැරිවෙනවාසම මේ දහමින් නිසි ප්‍රයෝජනය ගන්නට බැරිවෙනවා. අවාසනාව කියලා කියන්නේ මේ ශාසනය මේ ධර්ණ මාර්ග ගමන් කරන පිරිස් එන්නේ නඩුුවෙනවා ධර්මාාවව බෝධය ලබන ලද පාර්මිතා පින්තියෙන මාර්ගයේ කියල දෙන්න පුළුවන් වන යතිවරු එන්නේ එන්න දවසින් දවස අඩුුවෙනවා. නැත්තටම නැති වෙනවා. ඒ නිසා මතික තියාගන්න. සමහර වෙලාට ලබනාත්මේදී ඔබ මනුස්සලෝකක ඉපදුරොත්. ඉතාමත්ම කලාතුරකින් වෙන වැඩක්. මේ බුද්ොත් පාදයම ඉපදුුණත්. ඇයියටත් වැඩා කලාතුරකින් අතිදුරුලබ වැඩක්. ඔබට දහම පුරුදු පුහුණු කරගන්න බ. සියලුම අංගෝපාංග ත්‍රිහේතුකව ඔබ ඉපදුුවත් හොඳට මතක තියාගන්න මේ දහම ඇසෙන්නට නම් ලැබෙන එකක් මේ බොහෝ දුරට නිස හොඳට මතක තියාගන්න පලබිණි කාරණවා. ඔබ පින්වතුනි හොඳට මතක තියා ගන්න විවේ කීව පැත්තකට වෙලා මම මේ දහම පුරුදුපූණු කරන්න තෝරගන්න ගුරුවරයක් හුේ ඒ ගුරුවරය තෝරගන්න. නිවැරදිව පැහැදිලිව පෙළ දහමට අනුව දේශනා පවත්වන ඒ වගේම තමයි ප්‍රායෝගිකව මග කියල දෙන පැහැදිලි කර දෙන විස්්තර කර දෙන පියවරෙන් පියවර කිසිදු අපැහැදිලිතනක් නැතුව මාර්ගය වඩන්නට පාර කියල දෙන ඒ වගේම තමයි ආදර්ශයෙන්ම චරිතා දර්ශයෙන්ම යායුතු මග පිළිබිබු කරන ගුරුවරේක තෝරා ගන්න. ඒ වගේම තමයි ගුරුවරයා සු පස ය පිරිස දෙස බලන්න ඒ මාර්ගය වඩන්නන් තුළ ඇති අංවරකම් දැනුම ප්‍රඥාව දෙස බලන්න හොඳට මතක තියාරගන්න ඒ අන ඔබ තෝරගන්න ගුරුවරය ඒ ගුරුවරයගේ ඉගැන්වීම අනුව හොඳට මතක තියාගන්න ඔබ ක්‍රියාත්මකවන්න එකයි වැදගත්මදී ින් තැන පොඩ්ඩ 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 හැම තනම අන 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 යන්න තෝබාන්තිමේදී බත් පිංගාන ඔබට කන්න බැරිවෙන තරමට නිරස වෙන කන්න බැරිවෙන තරමට ගැතලුසාගත වෙන පතල වෙනයි නිසා ලස්සට කොනකින් පටන් අරගෙන බත් පිංගාන වරනවා වගේ යම් කිසි ගැන්වීමක් ලස්සන්ට පිළිවෙ පිළිවෙල පියවරෙන් පියවර වඩන් මේ උදාරණය ඔබට පන ඇතිතෙක් මේ සසනු තුළ හැසි වෙනතෙක් මතකතියාග දෙවන කාරණාව මතක් කරන කනද දෙවන අඩුපාඩු අපිට තියනෙ අපිට සංවරකම එමනතං හික්මීමමනැතිකම් සංවරකම හික්මීම කියනෙ එක ශ්‍රාවකයා සතු තිබියයුතු මූලික ගුණාංගයක් ඔබේ ගුරුවරය කුමක්ද කියන්නේ ඔබ එයට අවනත වියතු ඒය අනුව බ හෙසිරෙනටෝනි ඔබට අවශ්‍ය පරිදි දේවල් වෙනස් කරමින් ඔබට අවශ්‍ය පරිදි දේවල්වල යෙදෙමින් දෙන ලද අවවාද නිර්දේශ අනුව ක්‍රියාත්මක නොවමින් සිටිනවනා හොදට මතක තියාගන්න. බගුරුවරයත් තෝර ගත්ත හරි වෙන්න පුළුවන් වාහනෙත් තෝර ගත්ත හරි වෙන්න පුළන් එකම වාහනයක් පදවනවෙන්න පුළන් නමුත් කරන්නට ඕනදේ ඔබ කියන්න ඇත්තන් නැත වතාවක් ඔබට සිද්ධ වෙන්න මෙයින් ප්‍රෝජණ ගන්නට නොහැකිවීම. හොබ දන්නවද බොහෝ පිරි සිරිනාමේ භාවනාවට ගරහ කර භාවනාව අවශ්‍ය නොවන අමශ්‍ය නෑ කියලා කියන හොද මතක තියාගන්න. ලුවක්න විමුක්තා තන සූත්‍ර නිවන්දකින ක්‍රම පහක්තියෙන නමුත්. මේ සංසාරය බොහෝ වෙලාවට මේ අපිට මේ නිවන සාක්ෂාත් කරගානට අවශ්‍ය කරන පාරමිතා ධර්ම තවමත් පුරමින් සිටින යුගය අපේ ප්‍රඥාව තවමත් අපි වඩාගෙන කාලෙක හොදර මතකතිය ගැන අපිට අපේ ඉලක්්‍යය සාක්ෂාත් කරගන්න පුොළා වාඩි වෙලා කරන භාව නාව නොති ර්ම මාග්‍යයාආර්ශ්‍යන් මාර්ගගේ ගමන් කිරීම තුළිනුත් පමණයි එබහෝදුට සත්ත්‍යය නැත්ත ඔබහන් ලද පලවෙනි බඳ බනපදටි කැහෙනකොට මේ සත්‍යය අවබෝධ වයුතුයි එමන ඔබ සහභාග වන පලවෙනි ධර්ම සාකච්ඡවිදී ඔබ කටපාඩන් කරන ඔබ වනපොත් කරන පළවෙනි දහම් කාරණාවදි ඔබට මේ අවබෝධ වේතුයි එමනත ධර්ම දේශනාවක් කරනට ඔබට අවබෝධ විති නමුත් ඒ කිසි මාකාරයකින්ව ඔබගේ කෙලෙසුන් සම්පූර්ණයම ප්‍රහණය වේ නැත්නම් ලෝබ දේශ මෝහ නැතිවෙලා ගන තහොඳට මතික තියාගන්න ඔබට ඉතුරුවවෙන්නේ මේ සිත වැඩීමේ ක්‍රියාමාර්්‍යය හැබැයි හිත වඩීමේ ක්‍රියාවලියද එය වැඩියේ තු ආකාරය ඔබ ද්ගැන ගත යතුයි ඊළඟ කාරණාව තුන් නිකාරණාව හිතන් ඔබ යම්කිසි රසවත් විශේෂ ආහාරයයක් හදන්න යනව කියලා පිළියල කරන්න යනව කියන පීතමකෝ විශෂ අතුරුපසක් කේක්ක එකක් වගේඒේ දනට සමාර වෙලාට YouTubeු වැෙන අන්තර්ජාලෙත්තියෙන සමහර වෙලාට එකක පත්තර වෙලත් තියෙන සමර වෙලාට පතපොතෙත් තියන සමාරනට ඔබට කෙනෙගෙන් අහගෙන හරිහත ළ නමුත් හොඳන මත්ක තියාඇත් පත්තරෙන්ටිකයි පොතෙන්න්ටිකයි youtubeු එකින් ටිකයි තව කෙනගෙන් අහගෙනයි තිකයි එකඒක තැන්වලින් එකක දේ එකතු කරලා අමුනලා ඔබ ඔබගේම කේක එකක් හද නෝත්සාකරොත් මතක තියාගන්න කවදාවත් ඔබට කේක එකක් නං හදාගන්න බැරිවේ ඒනිසා මතතියා ගැන ක්‍රමවේදය ඔබ බලනකොට මේ දහමේ හැසිරෙන කොට මතකතියාගන්න මේ කාරණාව ඉගෙනගන්න දහම් කරුණතික ඒ අදාළ ගුරුවරයාගේ නිර්දේශය මත පමණක් ඔබ ඉගැනගතය යුතුයි මන්ද මේ දහම ගොඩක්කායට පතව විල සංකීර්ණ වෙලා තියෙන්නේ තමන්ගේ දැනුම එමන තන් දැනගත යුතු කරුණු කාරණා තික. ඕනවටත් වඩා වැඩියෙන් සහ පටලව ගනි ඉින්දනගෙන. එවිට මේ දහම තෝරා බේරා ගන්න තමන්ට තනීම හැකියාවක් නැතිවන හම්මක දවෙන්න. මේ දහම තුළ පටලැවෙන්න. වික්‍ෂිප් භාවට පත්වෙනවා. විචිකිච්ාදී නීවරණ ධර්ම මතු වෙනවා. නිවට ඔබ ඔබට ලැබුණු මේ දුර්ලබ අමි අවස්ථාවට නොලැබී යනේ සහදට මත්ක තියාකන්න. තැන් තැන්වලින් වටෝරු ආර වට්ටෝර මේ වටෝරෙන් හදන්නත් එක වට්ටෝරුවක් තෝරගෙන් උත්සායෙන් යුතුව ඒ දෙනලද වට්ටෝරු අනු. වැඩ කරන්න කෙක්්ගැඩි හදාගන්න. හොඳයිනේදම් නිවැරදි ගුරවරය අඇතුෝරගන්න නිවැරදි මාර්ගයතුවරගන්න. ඒ මාර්ගයතුල හොඳර මදක යන හික්මීමෙන් සංවරකමින්යුතුව ප්‍රඥාවෙන් යුතුව කළයුතුදේ කරමින් අවවා දංශා සනානුව නොපමාව නොපිරිහලා එය ඉටුකරන්න අන්න එවිත තමයි අවසන් ප්‍රතිඵලයට මේ අත් බවයේදීම ඔබට ළඟාවන්න පුළුවන්. තිරණේද ඔන්න ඔය තිිකක් කලො ඔන්නවේ කාරණාත්තුන ඔබහොඳට ඔබේ පේ මතකේට ධර්රණය කර ගත්තොත්. ඔබට පුළුවන් වෙන ඔබයි දිනදා ජීවිතය තුළ මේ මේ ධර්මය ධර්මය හැසිරමින් ගත කරන්න ජීවිතය තුළ නැවතත් ඔබට පිරික්සා බලන්න මම මේ කළ යුතු දේද කරන්නේ කලිතු ආකාරයටද කරන්නේ මෙතැනින් බන්න චුට්ට එතනින් භාවනාවයි. අතනින් බන ධර්ම පන්තිීකට නවා එතනින් ටිකයි. මෙතනින් තවර හාමුදුරුව හොඳයින්නනම් කවර හරි ැගෙනල් හාමුදුුවමක්න උන්හසගේ බනාාව හැමත් ැනින්ම බනාල හැම්ම තැනම මේක පටල වගෙන කරන් ඩෝනේ මේ දහම වඩන්න ඕනෙදේ වඩා ගන්න බැරුව අනේ අතරමං වෙනවා. අරභාවනාවත් එක්ක මේක කරන්න ද මේකත් එක් අරක කරන්න දරකත් එක්ක මේ කරන්නදි කියලලා ආන ඕන කෙනෙක් හොඳ මතක තියා ගෙන එකත්හරට කරන්න ඇති. එයට සහඳර මතකති යන මේ මේ සෘෂ්ක විපස්සනාව ඔබ වැඩිය මූලික භාවනාවයි අපි කරින් අපේ සාකච්ඡාවදීත් සඳහන් කර එයට උපකාරක වන භාවනාවක් වඩ නමුත් හොඳට මතක් තියන්න මුක්්‍ය භාවනම ප්‍රඥා භාවනාවයි අපි නිවන් දකිෙනෙ ප්‍රඥාවෙන් මතකතියාක. හරිනේද බොහොම කරුණාවේ මෛතය හිතු මේ කර්මකා නම් මතක්කරේ මේ ධර්මමාගේ තුළ යනකොට අපේ යෝගාව චරයන්ට ගෞරුණණ අප ගුරුදවෝත්තම අප නම කියා නවසරයි කෙළපන දම්ම විජේ ස්වාමීන් වහන්සේගේ කල්්‍යාන මිත්‍ර සෙවන යටතිේ උන්හසගේ මටහන් වරන හැම දෙනා තුළම මෙන මේ ගුණාංග ටික ඔබ හරියට ඇතිකරගත් හොඳට මතකතියාගෙන ඔබට මේ මාර්ගයේ විපුල පලනලා ගන්නට පුළා තෙරද විශේෂය මේ තුළ හොඳ පතකතියා මේ හික්මී ඇතිකරගන්න මේ දේශනාව ශ්‍රවණය කරල ඒ කළ යුතු ධර්ම මාර්ග භාවනා කර්ම සිදුකර එවිට ඔබට පුළුවන් වෙන මෙහි ප්‍රතිඵලය ලඟා කරන මේ ප්‍රතිපඵලමි දුර ඇතික තියෙන ප්‍රතිඵලයක් නෙමේ. එනිසා විශ්වාසිත කියන්න. විශ්වාසිංහතුව ක්‍රිය කරන්න ඇැත බොහෝ වෙලාවට බොහ වෙනමීකගේ හරියට බාගට කරන්න ගීලා රිට කරගන්නතු ආපූක වැඩක් නෑ කියල පත්ත කරන එකයි වෙන්නේ ඔය පැත්තකරවන හැමෝම කිසි කෙනෙක් තමන්ගේ මාර්ග අවසහඳතුළ වඩලා නැතියයි. හොඳ එෙන අපි ගියවර නමකිවින් අන පොඩ්ඩක් අතුසන්න හිමන්න අපිට කණ්ඩෑමෙන් නැති අයිඉන්නන අ තුස්සන කණ්ඩෑම අපි ඇතුළත් කරනවා එතුව මේ ඇවිල්ලා ගොරන කිරුලුපන දම්ම විජේ ස්වාමීන් වහන්සේ විසින් ලබා දෙන වනාසිසින් කියාදුන් භාවනා මාර්ගය වඩනයි ඒ භාවනා කමටහන වඩන පින්වත් පිරිස ත ඒ දෙකඋනාන්සගේ අනුදනුම යටති කාණ්ඩ දෙක කටබෙදාවල් කල්ලතින පලවිනි කාණ්ඩේ තමයි ඒ උන්වවාන්සේ දැනට සිදුකරගරෙන දේශනාවන් අනුව ඒ සියලුම භාවනා සම්පූර්ණ කල්ල අඩුනැතුව වඩල ඒ දේශනාව සමගම යන භාවනායෝ යියෝගාවචරණ ඒ වගේම තමයි පසුකාලයෙන් කාලයේදී මේ වැඩසරාන්ට සා සම්බන්ධ වුණු ඒ වගේම තමයි භාවනාව යම් යම් හිේතුකානානි සම් වගහැරුණු පින්නතුන් කේප දෙෙනෙක්න මෙම දෙවනි කණ්ඩෑමට එකතු වෙලා තියෙන පිහඳට මතිකතිි පිළිවල්ට ගියො ට පලවිනි කණඩායම හා දවසක එකතුවෙන්නට පුළො මේ දෙනලද උපදේශ ඒ කාල කාල වකවානු අනුව ඔබ භාවනා කළොත් හොඳර මතකතියාන ඔබට හැකියාව ලැබෙනවා ඒ ඒ කණඩාෑ මතක ඒ කලින් කණ්ඩෑ මතத்திක එකතුුවෙන් සහ ඔබගේ භාවනා අධ්‍යකීම් භාවනා තුරතුර සාකච්ඡා කිරීමෙන්ද ඔබක කැපකිරීම අන්ුව කැපවීම අනුව ඔබේ කෙලෙස්වල තත්වය අනුව අපේ ආචාර්වරයන් මහන්සිට හැකියාව ලැබෙන. ඔබට වැඩිය යුතු භාවනා කමටහන ඉදිරිට වැඩිය ුතු භාව කමටහන පිළිබඳව ගුරු හරුකම් ලපාගන්න. ඔබට තැන් තේරණෙද ගුරුවරයුකගේ තියෙන වැදගත්කම. ගුරුවරයකුගේ තියෙන වටිනාකම. ඒ ගුරුවරයා ඒ කමටහන වඩල එයින් යායුතු උපරිම දුරට ගිහිල්ල. බට මාර්ගය කියල දෙන්නේ මත්ක්‍ර යන එකට පුතුමාකාර පාරමිතා ශක්තියක් තිබිය යතු. සාමාන්‍ය ජීවිතයේ දීගන්න හැමෝට මොගන්නන්න බෑරි ඉගනීම කියලකයන් ඉගැන් වීම කියලකන් කුසලතාවයක් දේ දැනගත්තට තව කෙනෙකුට අවබෝධ වන විදියට තව කෙනෙකුට මේ මාර්ගය වඩන්න පුළන් විදියට කියලන්න පුළන්වෙන්න පාරමිතා ශක්තිය තියෙන පිවතුන්ට පමණ උත්තමයන්ට පමණයි මේ සම්බුද්ධ ශාසනය කාලාන රූපීව විධ ධර්ම විකෘතිීන්ගෙන් යට වෙනකොට. මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය අනුව මේ මාර්ගය පිරිසිදුව තබා ගන්නට. මහා පාරමිතා පින් ඇති උත්තමිෝ පහළවෙලා මේ ධර්ම මාර්ගය කුමක් දේ වැඩියයුතු ආකාරය කොමක්ත කියන එක තේරුම් කරන දෙනවා. ඒ තේරුම් කරන දේ පිළිගන්න පින්වතුන්. ප්‍රඥාවන්තයෙන් ඒ අවවාද අනුශසනා එක් ඒ අව්වාද අනුෂහසන අනුව. තමන්ගේ හිත දියුණු කරගෙන ඒ අනන් සසරදුක් කෙලවර කරගන්නවා. හැමදිනාටම නිර්දේශ කරනාව ස්වාමීන් වහන්සේ මේ අවසානයට පල කනලද ධර්මදේශනාව කෙලවර තියන්නේ මරණය යනුවෙන් සිදු කලද ධර්මදේශනාව මංගතක භාවනායෝගී හැම කෙනෙක් ශ්‍රවනය කළිතු ධර්මදේශනාවක්. ඒ ශ්‍රවනය කරන්න. මේ සසර අපි කොයිතරම් නම් ප්‍රමාද වෙලා තියෙනවද. අප්‍රමාදීවීම වැදගත්කම. ජීවිතයේ මනුස්ස ජීවිතීය ඔබ ගත කරන හැම තත්පර එක තියෙන වටිනාකම. ඔබ නාස්ති කරන තත්පරයක තියෙන බයංකාරකම උන්වහන්සේ ලස්සට දේශනාවතුලින් දේශනා කරන්න රේදුනා ඉතිින් එක පඩක්ෂවනය කරන හැම දෙෙනවා. හොඳයිඔ මේ ම් අනුතිින් කතුනුණු පින්වතුන්ටත් එක් ටක් මතක් කරන්න කැමති මේ දක්කව අපියා ගමන් අපියා ගමන් මගත ඔබ දන්නවා සත්වයයි කියලා කියන්නේ අපි සම්මුතිවශයෙන් කතා කොරොත් පනවගත්ත නම පනවගත කෙනෙක්. ඔබේ නම මෙතෙන්ට ලියාගන්න ඔබ නම මෙතෙන්ට ලයා ගන්න ඕන කෙනෙ නම ද මෙයි ඔබ. ඔබ ඔබේ ජීවිතය ජීවතයනවා ඔබ දැන් මේ වෙලා විදේශන අක්ෂවනය කරන සමට රාත්‍රිය හාර ගන්නෙත් සවන ඔප දැන් කලුරේන්නවා ඇත සම තිිකින් බරා්‍රයා ර ගන්න න හැම දෙයක් ඔබ කරන මේ මම කරනෝ කරෙහිතා. ඒ වගේමට ඔබ ජවත ඔබේ නිස ඔබේ දරවා බේ බිරිඳ ඔබ නිස බේ දම ඔබේ රැකියාව මේ හැම දෙයක් ඔබේ ඔබ ජීවත්වෙන ලෝක මෙ හැම දෙයක් ඔබ පිළි ගෙනතිෙන දෙයක් ඔබ ඇත්තයිගල ගත්ත දෙයක් ඔබ ජීවත්වෙන දෙයක් ඔබ විඳන දෙයක් ඔබ හිීතන දෙයක් ඔබ හැසිරෙන දෙයක් එනි සෞන්දර මන්තතික තියාග මේ අපි දන්න දේ අපි ඉන්ද්‍රියන් අපිට කියන දේසා අපිට ඇත්තැයි කියලා පේන දේ අපි පිළිගන්න දේ අපි පනවගත්ත දේ අපි ජීවත්වෙන මෙන්න මේ ලෝකය තුළ මේ ලෝකය තුළ ජීවත් වෙනකොට අපිට ගැතලු ප්‍රශ්න රැසකට මූුණ දෙන්න සිත්ව වෙන ඒ තමයි අපිට වැටහෙන ආකාරයට ඔබටත් මටත් වැටහෙනආකාරයට අපි හැමෝම වෙනස්වෙමින් ජරාජීර්ණවෙමින් යම් කිසි අවසානයකට න මරණයකට තවසින් දවස ලංවෙන. මේ මරණයට ලංවන ජීවිතයේ තුළ අපේ ශරීරය වෙනස්වීම නිසාපි දුක්නිනා. ඔබට කායිකවේවා මානසික වේවා මේ දුක් කියනේවා ඔබ අපට ගැලවෙන්නට පුළුවන් දේවල් නිවි. ඒ නිසාම තමයි මරණය දුකක් වෙන්නේ. අපි ක්‍රැස්කරගත්ත ජීවිත කාලයක් තුළම අපි පරිහරණය කර පුසිියල්ලව එක ශණයක් තුළ ශූනෙ වෙලා බිින්දුව වෙලා අපට හිස් සතින් යන්න වෙලා බෞතික හැම දෙයක්ම දාලා අනිත් දේවල් තමයි මේ ජරාාව එහම නැත්තං දිරාපත්වීම වෙන ද නිදිමරාගෙන වැඩකර දැන්හිම වැඩ කරන්න බෑ වෙනදා මිදුල්ල අතුගෑ වගේව ලස්කර කිසි අමාරුවක්නෑ දැන් හවස්ට හොඳට මාරී මොකක්ද මේ වෙන්නේ දවසින් දවස දවසින් දවස මේක දිරනවා විචර ගන්න බැරිතත්යකට දවසක පත්වෙන හඳර මතක ැන මේක ගමනක් ඔබටත් මටත් නතර කරන්නට බැරි දවසි දවස දවසි දවස් අපි දිරනවා අපි දුබල වෙනවා. ඒක දේශාවට සහන් කල තියෙනික මුත්‍ර බටේ ගහනක එපා ඊට කලින් එක තේරුම්ගන්න. ලෙඩනදට වැඩනක් ඉන්න එපා ෝට බෑග එක ෝට මට්‍රස්් එකට වැඩනකං ඉන්න එපා ඊටලින් එක තේරුගන්න තේරුන්ගැ ප්‍රමාදීව. පය හඳී හතර පණනැති වෙනකං ඉන්න එපා තමගගේ සිහය විකල් වෙලා තමන්ට තමනුත් අමතක වෙන තැනට යනකං ඉන්න එපා මේක වෙන එක වෙනවා මයි ඒක කාලයේ ගැටලුවක් පමණයි just matter of time ඒ නිසා මේ කතාාව ව්‍යවවාසාන්න අපි හමෝ දන්න අපි හමෝම දැකල ෙරමිසු ඉපදුුණා චන්ඩිකම් පෑව ලක්ෂට කොඩිදැම්ම හැබයි හැමෝම මරණයට පත් වනාා හැමෝමට හැමෝටම යන්ඩ වුනා හ ඒ යෑම් මතක තියාගන්න තවත් තවත් ඒ වගේම කතාවක දුක්කත කතාවක ආරම්භයක් විතරයි. එනිසා මතකතිය අපි පිළිගත්ත මේ සම්මුති ලෝකය තුළ අපේ මේ දුකට අපි මේ දුක බුදුරජාණන් වහන්සේ පෙන්වල දුන්න. දුකාරය සත්‍යය වනාන්ස පෙන්වල දෙන්නේ එකයි ජාති දුකා ජරාපි දුක්කා මර නම්පි දුඋපා. මේ අධිවශෙන් වහන්ස පැහදිලි කල දෙනමේ හැම්මත්. अिय සම ෙන් කප में रूप කියලා नाम කියලා पं उප උපාදාන කරගෙන සිට්න තාක්කල්ම දුකක් මේක මමය මගේ කියලා අල්ලගෙන පිළිගෙන ඉන්න තාකල්ම දුකක් එනම් එකෙන් අතමි දෙන්න නම් මේක බදා ගැනීම මේ අල්ලා ගැනීම මේ තෘෂ්ණාව අතාරිනිරනම් අපි සත්‍ය විනිවිද දකින්නනුුවේ සත්‍ය අවබෝධ කරගන්නට ඒ සත්‍ය අවබෝධ කරන ක්‍රමවේදය තමයි සත්‍යව් යතාාර්ථය දකින ක්‍රමවේදේ තමයි මේ විපස්සනාව තුළින් අපි පුරුතු කර කොමකට අනුවද නිර්මල බුද්ධ වචනය අනුවන්. ඉතිං නිර්මල බුද්ධ වචනය සඳහන් කරල තියෙනවා සියලුම රූපධාතු හැදිලතින පටවී ආපෝ තේජෝ වායෝකෙන සංගටක හතරින්. හැම දෙයක්ම පන්නතියෙන පණනැති හැම්ම දෙයක් වැහැදිලතියනයකින් මේ හැම සංගටකයක්ම එකයි. මේවා එකතු වෙලා එකක් අඩුවඩී වශයෙන් හැදිලලා ඒකට වශ්‍ය ගතිස්භාවේ දීලතියෙනවා. නමුත් මේ ස්භාවික පරිසරයේ තියෙන ඒ ගතිස්භාවේ අපේ ශීරය ඇතුළට එනකොට අපි මේ ශරී රාංග කියල පිළිගත්තා මේවා මගේ කියල පිළිගත්තා මගේ අනසක තියන්න පුළුවන් කියන එක නොදැනුවත්වමූුණත් අපි භාරගත්තා. ඒ භාරගත්ත කමනිසා තමයි මේ වෙනස් වෙනකොට මෙ වද දෙනකොට මේත් මුල් ස්වරූපෙන් විියුත් පන්න වෙනකොට විකෘති වනට අපි ගැටෙන්නේ මේක අතාස්භාවේ තේරුන් නොගත්ත නිසාවේෙන්. මෙකේ අතා ස්භාවේ තේරුම් ගන්නේ හොඳට මතක තියාගන්න මේ මනසින්නමෙන් ප්‍රඥාසින්, ප්‍රඥාවෙන් අපි භාවනා කරමින් අපි වඩන්නේ අනේ දැක්ම ඒ දර්ශනය විශේෂ දර්ශනය ඒ ප්‍රඥාවයි අපි වඩන්නේ. සාතක මතක තියාගන්න. මේ භාවනාව ප්‍රඥා භාවනාව මේ භාවනාව අපි වැටිල්ල ඉන්න මුලාවෙන් අපි මුද මුදවගන්න භාවනාව අවිද්‍යාවට විද්‍යාව දෙෙන භාවනා අපේ තෘෂ්ණාව ප්‍රාණය කරන භාවනාව අපිට සැනසීම ජතාර්ථාවබෝධය ලබාධන භාවනාව ඒකයි මේක තියෙන වැතගත්කම ලෝකේ ඇත්ටයි අපි බලන්නේ. එක නිසා කියනවන ඇත්ත කියන්නයි බිමයිඳ ගන්නයි භව්‍යපා ඇත්තකතාව ඇත්ත හිතන්නයි එරමණිය ගොතා ගෙන භාවනා කරන්න බයිවෙයපා ඕන තැනක. පො ඒක තමයි ජීවිතය අපි කරන අපේ පරම කෘය වන්නේ සසරේ අපි කරන හැම අන්කෘතියක්ම අවසන් වෙනවා මයි දවසක නිරර්ථයක් වෙනවා මයි. නමුත් එකම අර්ථය වන්නේ කුමක්ත මේ ලබාගත්ත මනුස ජවිතන් මේ ධර්මය වැඩීම මයි. මේ සත්‍යය දකින මාර්ගය පුරුදු කිරීම මයි. ඔබ දවසක විනාඩි පහයි නම් භාවනා කරන මතක තියාගන්න ඔබ දවසය ගත කළ සියලූම කාලයෙන්. අර්ථයක් ඇති එකම කාලය පලදායක එක්කම කාලය ඒ විනාඩී පහ විතරමයි ඒ නිසා මතිකතියා ගන්න ඒ පහ දහය කරන්න දහය විස්ස කරන්න විස්සතිය කරන්න තිය පැය කරන්න පැයකහමාර දෙක අන්න ඔබ ජීවත්වෙනවා මේ දහම පුරුදු කරන්න කාලය තුළ ඔබ ඇත්තටම ජීවත් වනාා ඔබබ ඇත්තටම බුදුපාණන් වහන්සේ දැක්ා ඔේ ධර්මයක්ත් එක්ක හිටියා ඔබබ ජීවිතයට වටිනාකක් හැම තත්පරයක්ම වටිනාකම ශයවෙලා යන වටිනාකම ගෙවෙන ඔබේ පිනකුසලයක් ගෙවා යන හතවල් නමුත් ඔබ භාවනා කරන මේ මානසිකාරය වටන හැම්මත් තත්පරයක්ම නිවන්දක්නා ජාතිදක්වාම ඔබ කරන ආයෝජනයක් ඔබ මේ කරන කැපකිරීම ඔබ මේ කරන මේ ගන්නා උත්සාය දිනකමත්කති යන කව දාවත් අපතේ යන්නේනෑ ඔබ සල්ලි හම්බ කරන්න මරණයේ ද බිද්ධුව වෙනවා ර හදන්න මරණයේදී බිඳුවන අපි හැමෝම ජීවත් වන්න වෙනගෙන ගිඩම අපි හැමෝම ජීවත් අපි අඩුගනිමී පරිහරණය කරන ශරීරයේයට මේක වෙනගෙන ශරීදයක් මේ ස්වභාවදාම දීපු ශරීය දාලායනවා නමුත් අප මේ වඩන භාවනාව නිවන් දක්වාම ඔබට උපනිශරී වෙනවා විපාක දෙමින් විපාක දෙමින් ඔබ නිවනටම ගෙන යනුවේ නිසාමත් කතියා මේ සැබෑ උඩුගං බලා පිහිනීමමිය සැබෑ ශාසනය හෙසිරීමයි නිසා කළබලවෙන්න පා දුක්වෙන්නට එ පා පසු බට වෙන්නට එපා අපි පියවරෙන් පියවර පිළිවෙලින් පිළිවෙල භාවනා කර. මොඳ එ අපි නනාම කොටස මතකට පස් කළන් අපි රූපකොටසේ අපි පටවී දහතුව ගැන කතා කරා. ශරීරයේ අංග විස්්සක් බදුරජණ වවාන්ේ හරිම පූර්කට හරිම විද්‍යානුකූලව හරිමත් තර්කානුකූලව හරිම ්‍යතාාර්ථවාදීව ශරීර අංග එකකට එකක් එකකට එකක් බෙදල අපිට බලන හැටි කියලා දන්න ඇතකොට මොලෙන් අපි එක ශරීර අංගයක් කරගෙන අපි කෙස් රගෙන අපි සතියක් වැඩුව භාවන වාකයෙක හොඳට හුරුපුරුදුනා එක තියෙන ගැටලු අපි විශසඳ ගත්තා භාවනවා කැපි තේරුම් ගතා ඊට පසේ මුොලින්ම බාහිර ශරීරයේ තියෙන අංග පහ එතමයි මේ කෙස් කේසා ලෝම් ලෝම් නිය නියපතු දත් සහ සමන් අපි මේ පහ වැඩුව ම්මක් කෙ ප්‍ර්නයක් කාල න එකට වඩනවයි කියලා කියන මුොකද ඉසලාම කෙස් ගමෙනී කරනවා. ඊට පස්සේ භාවනවාගේ කෙස් කියන තැන්ට ලොම් කිය දාලා ලොම් ගැනමෙනෙහි කරනවා පසි භාවනාවාගේ ලොම්තැන්ට නිය කියලදාලා නිය ගැනමෙනහි කරනවා මේ විදිහයට එක භාවනාවාර්යක් තුළ ඔබට හැකාව ලැබනා නම් අපි කාලසලානක් ලබා දුන්න මේ පහම වඩන්න ඔබ ජෑග්‍රහණ වෙනවා මේ කාල සතාාන තුළ ඔබට මේ අංගත් හයක් වඩන්න පුළුවන්කමතින ඔබ ජයග්‍රහය ක පහළවක් වඩන්න අවසානයේදී විස්ස දවස්තෙකම වැඩවනං ඔබ අපි කතා කරපු පෙරේදාත් ඊෙත් ඔබ වැඩුවනම් අද මේ වනුන්ට ඔබ ජයග්‍රහකේක්. ඔබ සසරේ අප්‍රමාධී වූවෙෙක් ඔබට ඔබ ගෙන සතුුවන්නට පුළුවන්. ඔබ මනුස ජවිතල අන්න වටිනා මත්තු වන්න අනිත් හැමෝ මතකතියාගන්න ප්‍රමාඩයි. අනි හැමෝටම අපයි දොරට විවෘර්තය අපි සෝහන් වෙනකං අපය දුරට අපි හමෝට මැරල නමුත් ඇරිල නමුත් අනි හැමෝ මත්ක්‍රතියාගැන්න ඔබ අපයේ දොරට වැසීම සඳ පිවරගත්තමකො මේ යන භාවනා මාර්ගය තුළ අවසානයේදී ඇත්තේ නිවනයි ඇත්ත. අපි මෙචර කල් නිවන පැතුවා දැන් අපි නිවනට වැඩ කරන බල නේදකේ ලස්ස නේදක වෙනස ඒදකේ වටිනකම ඔබ දැ නිවනට වැඩ කරන අනත් අය පතන විතර පතල නිවන්දකි නොබෑ නිවනට වැඩකළ යුතුයි. ඒ නිසා දැන් අපි මංහිතන්නේ අපේ උනන්දු ධර්මකාමී යෝගාවච්චරය හැම දෙනම් පටවිකොටස අවසාන. පොඩ්ඩක් කොටසේ සඳහන් කරන්න ඔබ තවමත් පටවි කොටස අවසන්නය කියලා තියෙනවන සඳහන් කරන්න අපි ඊළංඟකටයන් ඒ අතරවාරය තුළ දහම් ගැටලු තියෙනවනම් පසුගේ භාවනාවාරය තුළ අපිට ඉච්චත් කොටස සඳහන් කරනවන අපිට පහසුේ කතා කරනවාට වඩක් ඒ ලෙවල්ලියන්නේ ගැටලුවක් නෑ අනිවාර්යම එන්න සම්බන්ධ වෙන්න කෙටය පැලිරන්න ද මට සවාාවන්න කෙතියෙන් පැත්ලි කරන්න හොඳ ගැටලු තියෙනවන මේ දක්වා පසුගිය සතිය තුළ ඔබ පටවි කොටස් මිනිහි කිරීමේදී ගැටලුවක් මතු වනානම් ගැටලු ඔබටින් විමසානට පුොළන් අපට හැකි පරිදි පිළිතුරු ලබා දෙන්න ොළොක් ගුරුස්වාමින් වවාසට එම ගැලු ොමු කරන්න පුළන් ඔබේ වැඩිදුරු පැහදිලි කිරීමක් අවශ්‍යනම්ඒ නිසා පොඩි පොඩි කතා බස්වලදී අපි දැක්කම මේ සුෂ්ක විපස්සන මේකම වටල ගුරුවරය අපි ලොකුසාමීන් වහන්සේ එක කිසිීම ගැටලුවක්නේ අපි මේ පුරුදු කරන්නේ උන්වහන්සගේ භාවන කමටාන එක තමයි අපි නැවත මතක් කරල දෙන්න කැමති. අද ආවා නම් අපි කවිින්දු ගරූපකට එකතුවන්න මම ඉවරවෙනකොට ලිංක එක දාන්නල් තවම ඉවර නැහැ කියල සඳහන් කරල තිනෝ. තවම ඉවර නැතිවුණේ ඇයි කියලා මට පෞද්ගලික මගේවත්සක් නම්බ එක තියන අප පිදග මේ භාව ඇයි ඩෙන් නැති ඇයි අපට වෙලාව නැත්ති අපි ගෙන පොඩ්ඩක් අපිට යෝගාවචරුව කතා කරන්න පුළන් අපේ දිනද දෛනික ජීවිතයදී මොනද කරනවන වෙලස්කම් ගැන ඇයි අපට බැරිවෙන්නේ එක මට සඳහන් කරන්න මං අංකය දුරකතනාංක්‍ය අවසානත් සඳහන් කරනවා මට පෞද්ගලික පනිවිඩයක්ක්කි වන්න අපි ඒ කතාබස් කරම එයි අපට බැරිවෙන්නේ කියලා. පහළුවයි වඩන්න හැකිවුණේ අකමක් නෑ අපි ඉතුරටිකක්මට වඩන්න කොටස් විස්ස ම අවසන් සාදු 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 වීරය අඩුවෙනවා උපදෙසක් දෙන්න හොඳන මතක තියාගන්න වීර අඩුවෙන්න්නේ ඇතරම මේ අපි නිවන් පිණිස යන ගමනක් නේ ත මේ අපි සැනසීමට යන ගමනක් මේ තමයි සැබස් සැබෑ සැනසීම නමු ට මුල්කාලය තුළ වීර්යෙන් සද්‍රාවෙන් යුතු අප මේ කාරි කළිතුයි තර වීරයෙන් චද්‍රාව අඩුවෙනවාක් කියන්නේ එතන බලන් නිවන වහනවන. නිවන වහන වනං එතන නීවරණ ධර්මයක් ක්‍රියාත්මකව ති පොඩ්ඩ කල්පනා කල්ල බලන්න මොකත් මාතුල ක්‍රියාත්මකවන නීවරණ ධර්මය කියලා. ඒ නිවරණ ධර්මය අනුවයට ගතයුතු ක්‍රියාමාර්ග ගන්න. රැඩ්මයට සමගාමිම වෙන බන කටයුත්ක්කබටරන්න ලාල තිරනි ද ම හිතනි මක් පැදිලි අපේ ගැන ඔබට පැටලු තියෙනන ෞද්ධලික විමසන්න භාවනාව ගැන ඕනෑම කාරණනාවක් විමසන්න ඕනෑම වෙලාක උත්තර දෙෙන අපිසදී පැදිී සිරිනවා. පටවි කොටස් අවසන් විස සාදු සාදු බෝමපින් බෝමකින් පැනමනින් පුළුවන්ද ටොක්ට කරුණාවන් මුලින් කරුණු ඇමුලින් කිය කියලද කරුණු අපි සාකච්ඡාවාර්ද දෙක්තින අපි සඳහන් කරන්න ගැටලු තියනක් සඳහකන් අද තමයි සම්බඳධන ම ගෘපික ලිින්ි කාසානිට දාන්න පටවිි කොටස් වඩන්නේ විස්තර යොමු කරලා තියෙන ගොඩක් පින් පටවිකොට සවසන්න මේ ඇත්ත කතා කරනයි තාමත්ම හොඳයි මම වැඩුව වනෑ ගෙටලු ඒකතා පුරුදු වෙන්නනි තේරණෙද අපි කවත් රවට්ටන්නේ නෑ මිත අපි අපිට වංකවිමු අපි විතරයි ය අපි අපි අපිට අවංක වීමතු මේ ගමනයන්්‍රේ හොදයි වැඩුවෙන විස්සමවසන් සාදු සාද විශස්සම අවසන් කර සාධසාද හොඳ අද තමයි සම්බන්ධ මංගරෘපි කරදාලා පකට මේ ලාස්සන ගමන මේ ගමන පියවරෙන් පෙවරයන් ම ඉදිරි ටික අද පැහැදිරිි කල්ල දෙන්නම් සාදුසාදදු විස්්ස ඉවර කරපු පිිතුළ බොම හොදයිද මට කියන්න බලන්න කොටස් විශ්සා අවසන් කරලාන්න පින්වතුුණ තරක් මටම දැන් මේ පශ්නයරුත්තරදෙන ඔබට කොටස් විස්ස මනේ කිරීම සඳහා එක් භාවනා වාර්යක් තුළ කොච්චර වෙලා ගියාන්න. මේ කොටස් විස්සම මිනේ කරන්න ඔබට එක් භාවනා වාර්යක් තුළබ අපිතමක උබේවරුව කියල උදේවරු භාවනාවට වාඩියුන බට කොච්චර වෙලා කියාන්න කමක් නවාර දෙකදි කෙනකොට ගෙනම මේ වාර විශ්ස දින මේක කොරස්ටල මේනික ඔබට කොමන මිතරකායක් ියාද හොඳ ්‍රදවතට එකඟම විනාඩි විස්සයි හොයි විනාඩි පාණ හයි හරි හොඳයි තව උත්තල දෙන්න පැයගියා බොහෝම හොඳයි හරි හරියි එතකොට හොඳයි පැයයි විනාඩි විශ්සග්‍යා සාදුසාදු බොහෝ ොහොඳයි අවසා විනාට හතලයක් තරගේ ොහමොද විනාඩියත් හොඳයි හරි බෝමස්තූතියි උත්තුරදුන හැමට මතකතිය ගන්න මේ භාවනා කොටස් විස්සම මනී කරනවා කියලා කියන්නේ මේ හැම එකකම විස්තර සහිතව මෙනය කිරීම. කොටස් විස්සම විස්තර සහිත වෙනී කරන්නන අවම වශයෙන් අවම වශයෙන් අපි එක කොටසට අපිතුම කෙස් කියලා කෙස් මිනහිකරොත් අපි අඩුම තරමේ වාර දහයක්ත් මිනයකර. එට විනාඩි දෙකක් විතර වගේ යනවා. එතකොට විතන කොටස් විශ්සක් තියෙනවා එතකොට විනාඩි දෙක ගානේ නිඩි දෙක ගානේ විසටම අඩ්ඩුම විනාඩි හතලියයක් වත් යනවා. එම සබොහොම ප්‍රායෝගිකමම කියන්නේ ඔබ මේ වන විට කොටස් විස්සමිකට වඩනන්න අබම වශයෙන් භාවනාවාරයක් විනාඩි හතලිහක් වන්නවා තෙරෙනෙද අනික්කාරණන්තයි මේ වනි ිට ං හැවුවත් කටපාඩමින් කොටස් විස්සි කන්න කියලා හරිටම විසෙනක් වැඩුවනටපාදෙම ව දැ. ේ හැකියාව තියෙනවාමංකිෙනෙක්ට කිවොත් භාවना කමටठන් වා්‍ය ඔබදැන් කියන්න කියන හරිට භාවना වන්න භාවනා යෝකා වච්චරයකට ව මහරයන් ඇහැරෝ ඇහුවත් භාවනා කමටහන් වාක කියන්න කියන කමටහන් වාක කියන්න පුළන් කමන් ලබෙනවා හොදර තිරණේ දරයි तोොड़ වාඩි වෙලා කරන භාවනා ආසනයකාටවත් ගැටලුවක් වෙන විදිහා නෑමේ වෙනවිට තේරනේ දන්න තමන්ට පහසු ආසනයකिං और यहांන් කියකि होකමන්න වාවිසක දේශන අතුළ මේ ගෙන ඕනමට වතා පැදිරි කලා තිෙන එකමදේ තමයිනි සොල්මන්මන් තමන්ගේ කන්ද කැන ඔබේ කොන්ද ඔබේ හිස කෙලින් කරගෙන ඇස්ක එකන කෘතිමව නැතුව ඇස්තික වහගෙන මූුණ කෙලින් තියාගෙන ඔබට පහසු ඉදිියව්වකට ඇවිල්ල තැන් පත්වෙලා මේ භාවනම මේ භාවනා කෘති කරන්නට ඕන හරිමේද එතකොට ප්‍රශ්න කීපයක්වතියමෙන විනානිියහ හොඳ අද වැඩටසරහණ නිවාරය ගරූපයකට දාන්න හොඳයි අලුතින් අයට යි හරි අපිහෙෙනම් අපි ස්රාට යන් නිසාරේ අද අපි කටතා කරණයන්නේ අද අපි කට කරන යන්නේ ආපෝධාතවූ පිි ආපෝධාතුව සක් අපෝධාතුේ කමට අහන ිබිෙන තොඩ සතරමහා ධාතූන්ගෙන් මේ ලෝකයේ හැදිල තියෙන හැම්මතයක්ම සතරමහා ධාතවූන්ගෙන් ඊළඟ සංගටකේ තමයි මේ ආපෝධාතුව කියලා කියන්නේ මේකට ලස්සන උදාහරණයක් ව පසුගේ දිනක මේ කෝට්ටියයේ භාවනා වැඩසටහනේදී අපි පිරිස සම අපි පොඩි සාකච්චාවක් සිදු කර සාකච්චාව ලසන උදාහරණයක් අපේ ඔලුවටවා ඒ උදාහරණය මං ඔබත් සමඟත් පෙදා හදා ගන්නට කැමති. ඔබ දන්නවද මේ අපි ගමක මැටිපිඩක් ගන්නකො මැට්ටෙන්ක් මැටිපිටකින් ඔබ දෙයක් හදන්නට හදනොත් ඉස්සල්ලාම පොවෙන් ඔබ මැටි ටික ගත්තා බලන මේ මැටිවල තියෙ මොන ධාතවද වැඩි වශයෙන් ඇීධාතු එතකොට ඔබ මේ සකපරුවක් කරයේ ඇත් තහදන්න පුළුවන් තැලකට ගෙනල්ලා මේකට වතුර දාලම් මෙලෙක් කරනවා ඔබ මොකක්ද එකතු කරන්නේ ඔබ එකතු කරන්න මකක්ද මේ ආපෝධාතු ඊට පස්සේ ඔබට අවශ්‍ය කරන ලස්සන්ට භාවනා කරණේ ඉරියව්ීන් ලස්සන්තද තිස් මහා පූෂ ලක්ෂණ පුළුවන් තරන් පුදුවති ඔබ මොහොඳ ලක්ෂණ අපිතමකෝ මුත්‍රී ූ මූර්ති ශිල්පයෙක් කියලා ඉට පසේ ඔබ ලස්සන මූර්තිය මටේ අඹල ඔබ මේක පුච්චනව පුච්චන ඔබ මේකට මොකක් එකතු කර වැ එකතු කනවා දේජෝධාත්ය පුච්චනවා පුච්චල ඉවර වෙලා ඔබ මද පවන සිසිල් වෙන්න ැරතිෙන ඔබ මේකට කුමක් එකතු කරන්න වායෝධාත්ක තිරස හොඳට පේන් කල තමරූප කොටස් ටිකක් එකතු කරලා අවසානීදී මේක කෙනෙක් අතේතියාගෙන පන්සලක වගේ පූජකරන ගිය තැමෝ මේ කල්ල ශා ලස්සන ශෝක බුදු පිළිමි කෙලල්ල වදිිනවා. ඔබ පනවගත්ත එකට බුදු පිළිමේය කියලා මොකට දුබ පනවගත්තය අර මැටිතිකට අර වතුර ටිකට අර රස්නට අර හුලංතිකට ඒ ටික ඔක්කොම එකතු කරලා ඔබ පනවගත්තා බුදු පිළිමේ කියලා අන්න ඒ බුදු පිළිමිට ඔබ වදිනවා. ඒ බුදු පිළිමි බැරිවෙලා හරි බිඳවැටලා සිරිස ැලවුණොත් ඔබ දක්ින් දුක්වෙනවා ඔබ පසුත වෙනවා සමහරයාට එක ඔබාතිය ඔබේ ඔබේ ඇතින් වනොත් ඔබට බොහෝකාලය සන්නල ජීවිත කාලයක් ඔබ පසුතැ වෙන නේ මගේ අතින්ඒ ලස්සෙන බුදු පිළිමි ැඩුන නේය කියන මොකකට තමේ මොකකටද මේ අර පටවි ආපෝතේජුවූවායෝ කියෙන ඒ රූපතලාක ටිකට අපි මේ ශරීරයක්ත් හරියට මේවට. අම්ම තාත්තකි ලේ ධාතුව එකතු වෙලා හැදනු මේ කල රූපයට. අපේ විඤ්ඥානයේ බැසගත්තට පස්සේක දිගින් දිගටම වර්ධනය වෙලා මේ තුළ පොඩියට පොඩියට එකතු වෙලා එකතු වෙලා මේ හැදිල තියෙන්නේ. අද මේක ශ්‍රවණය කරන ඔබ මේ හැදිල තියෙන මේ කොටස්ටකින්. මේ කොටස් එකින් එක වෙන්කර ගනිමින් අවසානේද අපට යථර්ථය මතුයිෙන? මේ තුළ පුද්ගල සංඥාව මේ රූප ධාතු තුළ අප තුළ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ප්‍රාණිය වෙමි පවතිනවා ඒකටයි අපිමික මෙිනී කරන්න. හරි ලස්සන කතාවක්කට මතක් කරන්න අපි පෞද්ගලි කත්දැකීමත්වළේ මේ මෑතක දවසක මගේ සහෝදරියකුගේ බිරිරක් මත් සමඟ උරුණවෙලා පිවිධාකාර දෝසාරෝපන දිගින් දිගටම සිදුකරනකොට භාවනාවේදී ඒ පුද්ගලයක් මෙිනිී කරනක න මතකතියාගන් ඒ තුළ රූප කොටස්තිික පේන පටන්ගන්න නාම කොටස්වල ක්‍රියාකාරිීත්‍යය අවබෝධ වෙනවා මුලින් ම මතකතියාගන්න පුද්ගල ස්වභාාවේ දියවෙලා ගිහිල්ල එහි නාම රූප වශයෙන් දකින්නට පටන්ගත්තත පස්සේ මේ පුද්ගලයක් කළකී දෑවලින් පරිදන සිත සුවපත්වෙනවා සැනසීමට ලක්වෙනවා මේ ධර්ම මාර්ගයේ හරියට වඩන ඕනෑම කෙනෙකුට ජීවිතයේ ප්‍රතිලා බ මතකතියා ගන්න ස්ෝ වෙනතුර නෑ ලබ. ඉදදෙදා ජීවිත තුළොම් හොදට මතකතියාන්නේෙ තාමත්ම ප්‍රායෝගිකම මේ කියන්නේ මොනින්ම ජීවිතයේ ගැටියම් නැතිවෙන අයතු. ගැටීම් නැතිවෙනවා. ගැටීම් නැතිවෙන තැන අපච පේන අපි විඳ අඩුවෙනෝ බිඳන දුක නැති වෙනවා. පුොද්ගල ස්භාාවෙන් දේවල් ගන්න ඇතිවුණා මේ ලෝකෙ ජීවත්වෙන හරිම ලේසි. අපේ දුකයි අඩුවෙන් අපේ දුකයි තුනීවෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක් සැනසීමක් හරි පුදුමාකාර ප්‍රීතියෙන් පිනායමක් ඔබේ අවබෝධියයම ඔබට ආශිර්වාදයක් වෙන ආකාරේ හැමෝට මගේ ජීවිතයේදී අත්මිඳගන්න හැකියාව ලැබේවා එය බුදු ප්‍රාර්ථනාව පමණක් නොවේ ප්‍රර්ථනාවක් පමණක් නොවෙේ ඔබට මට මේ තව සති කිහිපයක් තුළ ළඟාකර ගන්නතුළින් යපාර්ථය නිසා මතගතයා ගන්න පණ යනකම්පිංකංකර කර සාදුකි වටවැඩක් නෑ මේ නිවන ළඟා කරගන්න මේ මාර්ගය මඩන එක තරම් වටින දෙයක් යතාර්ථවාදීදයක් ප්‍රායෝගික දෙයක්වත්න්නේ යනිසා අපි පණවා ගත්තා සේව මේ ශරීවයේ පැනවීම ටික ටිකක් තිික ටික ලිහිල් වෙනට එය එහි තුළ ගැටීම නිසා ඇති වෙන දුකරෙස නිවිලය. නි සඔබටත්ම පුරිුදු කරන්න මේ සැසීම පිෙනිස එහමත් තමයි ජීවිතය ඔබ මේතා කල් ජීවිතේ ළංඟකාරගත්ත හැම්ම හොඳ දෙයක්ම ඔබට ලේශීෙන් ළඟා වූදේවල් නැත 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 බොහෝ වෙහෙ සමහන්සයෙන් ළඟා කරගත්ත දේවල් ඔබ ඉගෙනගෙන යම් තැනක ආවානම් ඉගනගන්න ඔබ වෙහෙ සමහන්සියක් දැරුවා ඔබ යම්කිසි රැකියාව කරන නගේ රැකියාව කරන්න අවශ්‍ය කරන ඒ ශිල්පියය ඥානය ඔබ ළංඟා කරගත්ත වෙහේ සමහන්ස වෙලා දරුවට අම්මක් තාත්තික් නම් මතකතියාගන්න දරුව හදු කාලි පුරාවටම දරුව හදන්න ඔබ වෙහිස් සමහන්සි වනාා ජීවිතය හැම්ම දෙයක් ම හොඳයි කියන සම්මත ෝකේ අපිටට කවදාවත් නිකං බන්දීසික දාලා ලැබුණනෑ වහස මහන්සිවෙන්න වෙනවා ඒ දේවල් ඇතිකරගන්න පවත්තගන්න එනිසා වෙහි සමහන්සි වනයක අපිට අලුත් දෙයක් නෙවෙයි ඒනම් හන්ඳට මතකතියාගන්න දැන් ඔබට මේ වෙහෙසන්න කියන්නේ දැන් බ මේ වෙහෙසය යුත්තේ ඔබ කැපවිය යුත්තේ සදාකාලික පවතින දේකට මේ චක්්චර කල් ජීවිතය කැටවුණු හැම දෙයක්ම අස්තිර තාවකාලික දේවල් නමුත් මේ සදාකාලිකෝ පවතින දෙයක්. මේ උත්සාහය මේ ආර්මියට විතරක් නොවේ සදාකාලයට නිවන් පිණසම පවතින දෙයක්. එක නිසාම මේක වටිනාක්කම තේරෝ මාරගෙන කොප. භාවනාවට ජීවිතය කැප කරන්න වෙලාව හොයා ගන්න අපි ආපෝධාතුව ගැන මිනිී කිරීම බලමු අපෝධාතුව තුළ කුමක්ද සඳහන් වෙන්නකෙල් අපි බලමු මේ භාවනවා්‍ය එ අපි පොඩ්ඩක් ස්ක්‍රීණ එකශයා කරන්න අවසර පතනවා මෙතිනි කමටහන් වාක්‍ය රැ පෝධතු මෙ මේ කොටස් ටික හොඳර මතකති යන්න ො පහැදිරිි කරලා දෙන්න අපේ පටවි කොටස් පිළිබඳ ශරීරයේ කොටස් පිළිබඳ යම් යම් පැහැදිලිකිරීම ප්‍රශ්න ආල තිබුණ මේකට ඔබට දන්නවද මීට වසර කීපයක දසකයකට පමණ කලින් අවුරුදු දහකට පමණ කලින් මේ බෞද්ධ රාජ්‍යකු බොරු මේ මියන්මාරය මේ මේ කොටස් තිස්තික පිළිබඳව සම්මුතියකට ඇවිල්ල ඉගොලො පල කරලා තියෙනවා මියන්මා රජයේ ර ජනුග්‍රහය ඇතුව ඒ තින මේ කොටස් තිස් දෙ භාෂා මෙතන භාෂා අටකින් බෞද්ධ රටවල්වල භාෂා අටකින් විස්්තර කල්ලදීල තියෙන නම් කරලදීල තියෙන අන්න ඒ භාෂාල ඉංග්‍රීසි භාෂාවත් සිංහල භාෂාවත් වෛද්‍ය විද්‍යාව අපි ලබාගත් දැනුමත් එකතු කරගෙන තමයි මේ කොටස් තිස් නම් කරල තියෙන මේ නම් හැම තැනම ලෝක එකසේ පිළි ගත් නම් සම්මුතියකටේ ිලාන සමුතිය අනුව තමයි ඉතකට ලංකාවේ කොහොමත් ඉතිං එකඒ විදියට තම තමන් ගෙදේවල්ආර්ථකථනයකර නිිසා ඒ පිළිබද ගැතුලු ප්‍රශ්න තින එම ගටලුවක් නෑ අපි අවශ්‍ය කරන්න ඇතවසෙන් මේ පිළිබඳව මේ අංග පිළිබඳ අවබෝධයත් ඒවැ සකැස්න ඒවැ සංයුත්තය පිළිබඳ දැනගන්න කිශේෂය පටවි රප කලාපේ ආශ්‍රිතව ගැටලුවක් තියෙනනවා ඕන ලා සමූහයට ඉදිරිපත් කරන්න පුළ පෝත් ගැලික විම්සන්නම් පුළන් ගැටලුවක් දැන් මේ ආපෝධාත ඔබ දන්න පිත නිකං දැනගන්න කියන පිත කියන එක නිෂ්පාධනීමෙන් ඔබ යක්මාවේ ඔබේ ආහාර ජීරණ ක්‍රියාවදිය ප්‍රතිපලයක් ලෙසට මේවා මුලින්ලා කහප හැති දෙ පසේ පිත තැන් පත්වෙලා තියෙනවා අග්්‍යාශී ඉන් පසේ පිත ශ්‍රාවේ වෙනවා පිත්ත නාලිකාදගේ ඔබේ මහා ඔබේ කුඩා බාඩවැලට ඉතිින් ඔබේ මහ බඩවලට ඔබේ මල පහ කහ පාට වෙන්නේ වෙනම පිත නිසා එතකොට සෙම සෙම මතක තියාගන්න මේ සෙම කියල කියන්නේ ඔබට අපි කෙන ශලේශ්මල කියලා ශලේශ්මල මේ සේම කියල කැනෙමි ඇහි මිරිස්සාවැදනම ශලේෂ්මන ඔබ ඕනෙම නිරෝගී කෙනෙක් පෙන හළුවලින් ශලේශ්මල නිෂ්පාදනි වෙනවා ඒ වගේ ම තමයි සියලුම අභ්‍යන්තර මාර්ගවල නාලවල මේ ශ්‍රීෂ්මල ශ්‍රාවී ශරීවී ්‍රභාවිකම මේ ශරීරයේ සයිල වේලී යන්නට නොදී බාහිර පරිසරයක් සමඟ සම්බන්ධ වෙනීමට බාහිර පරිසරත් සමගම සම්බන්ධකම් පවත්වනිකම් පේතම කොනිකං ශ්‍රෂන මාර්ගික ඒ හුලං පාර එක් ඒ වායි ධාරාවත් එක නොවේ ලීතියකනේ සයිල වේලීමෙන් වලක්කගන්න මේ සෙම එමතක් ශලේෂ්වල ශ්‍රාවය වෙනවා. සැරව ඔබ දන්නවා සැරව තුවාලයක් වුණ හම ප්‍රකට පේෙනවා ඒ විතලක් මේ ශරීදය මියගිය සයිල අප සැරව ලෙස නම් කරන මියගිය සයිලඉ තුවාලයක් වුණන හමක ප්‍රකටයි ඒ නැතත් අප්‍රකටව ශරීවයේ පවත්තින්න පුලාා ඔය පඩිපඩි ඇසර නොපන්න අවස්ථාවලද මේ සැරව අපිට දක්ෂණ ලැබෙනවා නිරෝගයායක පවා රෝගී වුණනාම තුවාලයක්ක් ව නහම විස බීජ දිය පවාම ශරී පතිශක්්ි කකන පද්ද සතන් කළ පාද වනාාම මැරිච්ච සයිල මේ සැරව හැකිර පේෙනවා මේ කහ පාට කහ කු දියරයක් සමාහදාට සුදු පාට රක්තියන ශරිරය පිහිටි තැන අනුවත් මෙක සංයුතය වෙනස්සෙනවා කියලා හොදට මතක තියන් ගන්න ලේනං ඔබ දන්නවා දහඩිය ඔබ දන්න මේ මේද තෙල කියලා කියන්නේ නහි දෙපැත්ත විතන බොය තරුණු ලමයින්ගේ මේ හරි තියන උොට නහහි දෙප පැත්තහීම මේ මන්තෙල් ගතියක් ඔබට තියෙනක තමයි මේද තියල එත පස්සේ මේ කාඳුලු වශයෙන් ඔබට තියෙන කඳුලු ඔබට මේ ඔබට අලුද්‍යයක් නෙම මේ පිළිබඳව ආපෝධාතුව පැහැදිලි කරන අපේ තවත් සටහනක් තියෙන්න මගේක මේ වෙලාව ඉදිරිපත් කරන්න අවසර පතනවා ාටයක්තින්න ඔබට මේ කොටස් ට එකකකින් අපිට පැහදිලි ල දෙන්න පුළුවන් වෙනවා මට විනාලියක් තත්වර කිීපයක් දෙන්න ප පින්වත් සහෝතරයක්කා ඔබ වෙනුවෙන්ම සෝදලාම් කනලද තිර පේනවා ඇති සැරව ලෝහිතලේ දහඩිය ඉට පස්සේ මේ කඳුල්ලු අස්සු ඊට පසෙ මේ වසා වැරුණු තෙල ද මේ පිළිබවදවත් පොඩි කතිකාවතක් තියෙනවා එකකන මේ පිළිබඳවත් පැහැදිලි කිරීම දෙකක් තින ඒවා උන කොහොම වනත් මේක මේක පිළිබඳව තමන්ට ගෝචරවන අවබෝධය ගන්න කෙන තමන් පිළිගන්න අවබෝධය ගන්න කෙනෙක් මේ වැරුණු තුල වසා කිව් හම මේ අපේ ශරීරය අභ්‍යන්තරයේ තියනවා තරලයක් එකත් තරලයක් දැන කුද්දැටී කියලා කියෙනන ශරිරය ආරක්ෂාවට පවතිනි ගොඩක් වෛද්‍යවරුන් එක වන්නේ මේක වසා කියල කියන්නේ අපේ ලි් ලිම්් කියල කියනවා කැන වසා තරලය වසසා අතරලය අපේ ශරය පුරාම දුවනෝ ඔය සාමාන්‍යින් ඔය බරවරෝගය හැතුන මේ වස නාල හිරවුණ හමතමයි කෙනෙ තොඩ පිරු පිළිකාව වගේ පිළිකාවලදි අතිදිමන්නේෙ තේ වස නාලිකා සිරවීමේ නඉති සමාරුමික වසාක් කියලගන්න සමහරු ඇරු ටෙල හැටිට ගන්නා සමාරු මේ මේද තෙලකිව්හම සමහරු ගන්නවා මේ ශරීරයේ අභ්‍යන්තරේතතිය තෙල් තත්ක්ව ගල ඩක් ඇන්ක්මල ගොඩක් පින්තුරවල තියනෙත් ඒක ශරී අ්‍යන්තරය තියනතෙ එතකොට වැරුණු තෙල හැටට සමාරුවේ මූුණ එලිට දාන තෙළ හැටටත් ගන්නඒ එක ගැටලුවක් නෑ සමාරු මේද තෙලකිව්වාම ශරයේ මුහුණ එලි මේ අපි අර මේවත් පනවාගැනීමන්නේ එලා සාමාන්‍යෙන් බහුතර සම්මුතියනුවයන් බහුතර සමුතියනුව මේ දෝ එම ත මේද තෙල කෙල කියන්නේ අපි හම්මට ඇතින් කහපාටක තිය තෙලතටටු සමමුතියන්ු ය ති ඇතුු ඒක තියෙන කහපාටතින තෙල්ට්ටුව දෝ කිය ගන්න වැරුණු තෙල කියලකන් ශරීරයේ අපි අර්මුණ දෙපැත්ති අල්ලන්නකොටට එන්න තෙ සමරු ඒක කියල ඉට පස්සෙ කෙල අපි දන්නවා සොටු අපි දන්නවා සොටු කියලා කියන්නේ මේ අපි හූරණ කොට නවා හැම්බිරිස්සාාව හන්න කොට එන්නේ අන්න අත්තම සොටු කියලකිෙනවා ශ්‍රේශ්මලනවා සෙමන මේේ මතකද අපි කලින්කත්ව සම්හම් කිය සසිම්හ කියලගෙන ස්භාවිකන සොට න්නේ අපි හැබි රිස්සා වැහදනවාත් තනිකර හොටු කිය අ නිවතමයි තේරණේ ද තට ලසිකා කලකන සද සඳ විිදුල කෙනෙන පිමි ශරීවේ අභ්‍යන්තරය පවතින ද්‍රව්‍යයක් ඇතකට ද මේ පිළිබදවත් කියවීමම් කිහිපයක් තියෙනවායි ඔබට පෝචර වෙන කියවීම ගැ කිසි ප්‍රශයන්න මේවා මේ ආප ධෙන් හැදුනා කියලා ඔබට අවබෝධය තියෙනන යසිකාට සමහරු අය ඔය වසා කියල කියන සමාරුශරී රභ්‍යන්තරේ ඇටම දුන්න තිය ද්‍රාාවය කියල කියෙන එක ගැටලුවක් නෑ සඳ දන පිළිඳද මේක පිළි අපි දිගටම කතා භයන්න පලාන් ඔබට ගෝචර වෙන ඔබ දැකලා තියෙන පින්දූර එක තියෙනක් ගන්න එක ගැටලුවන් ඔබ දන්නා මුත්‍ර ඊළඟා වසානයක මුත්‍රරක් කියලා කියන්නේ අපි හොඳටම දන්න දෙයක්. තෙරෙද ඒ නිසා ගම ගැටෙන් එපා මේක හරිට මෝකද මේක මේකම ගැටෙන් එපා මේවක්කුම පණවා ගැනී වචනැ තුළි තියෙන දේවල් ලකේ සව භාවනාව අපරාධ මේ වචන එකට භාවනාව මේවකර ගන්න හරිනේද තෙරණෙදරයිට් එතකුට අපි භාවනා වාකටයන් භාවනා වාකටයන් මේ විතර කොටස් දල හක්ක අපි තියෙන ො පිට අපි පටගල පිටන් පිත මේ ශරීරයේ එ ආපෝධාතු කොට්ටාශයකි. පිත මේ ශරීරයේ එ ආපෝධාතු කොට්ටාශයකි ආපෝධාතු කොට්ටාශය තොළ මේ තුළ ප්‍රකට්ටවතියන්නේ ආපෝධාතු. එක එකන මේ ආපෝධාතු කොට්ටාශ ආපධාතු කොටස. ආපෝ කලාප සමූහය හැර. පිලින්ඉ කෙන ගත්ත නද කෙස්සල දාන වගේ කෙස්සල රූප කලාපය වගේම ආපෝ කලාප ඒම නිකං එකක ගොළි ගුඩිගුඩිගුඩලිය එකතු වෙලාවකාශදධත්තයෙන් විංගලලාතියනී වැය සංයුතය අනූ තමයි හැේගන්න ආපෝ කලාප සමුවය හැර පිත කියා දෙයක් නැ ඔප එකඟයිනෙ ඩැන් ඔය පිට කියල කියන්නේ අපි පනවගත්ත දේනෙ බුදු පිළිමේ වගේ අපි පනවගත්ත ඇත්තටම මේ පිත හැදිලලා යෙන්න්නේ සැකසිලා තියෙන කුමකිින්න්න ද කට ආපෝ කලාප සමූහය හැර පිත කියා දෙයක් නැත. සත්‍ය වශයෙන් මැත්තේ ආපෝ කලාප සමූහය පොගකි හොන එක තවයි ඇත්ත පිටක් නෑවිතින් මෙතන තියනෙ ආපෝ කලාප සමූහයක් ඔන්න ඕක ඉතාමක්ම වැදගත් භාවනකමටහන් වාකී ඉතාමක්ම වැදගත්ත කොරසක් ආපෝ කලාප සමෝහයක් හැර පිට කියා දෙයක් නැත සත්‍ය වශයෙන් ඇත්තේ ආපෝ කලාප සමූහයක් පමණකි මේවා එකන් එක එකින් එක මිනහි කරන්න ප්‍රශ්නයකුතාහනතිය මේ කටින් කියවන්න ඕදිගල අනේපා එම මන්ත්‍රයක් න මේ කටින් අර ජප කරන්න වගේ නැහැම ක අපි හිතිං මෙනී කරන මනසිකාර කරන ලිං පොකුුණු ගංගාදීයේ ඇති ආපෝධාතුවත් පිත යැයි කියනු ලබන මේ ආපෝධාතුවත් ආපෝධාතු වශයෙන් එකයි තරණය කතාව තුළ මේ එම ලිින් පොකුණු ගංගාදී ඇත්තිමනවාද ආපෝධාතු වතුරණනි වතුරේ වැඩිපුර තියෙනෙ පෝධ තෙරන්නේද වතුරේ අනිද්ධතුත් තියද වතුර අපි අයිස්කරපු හම එකක තියෙන පටවි ගතය වැඩි කරනු අපි ටඟන ගන්න පම් අයිස්කර ප එක්ග තියන වායෝස්භාවය වාස්ක්‍ර සවභාවය තේරු ගන්නපුල පීක රත් කර තේරණෙද වතුර කියල කිය හරි ලස්සනු උදාාරණයක් අපිට තේරුම් ගන්න මේ සංගටකවල මේ තුන හතරම තියෙන කියනක තේරු ගන්න හතරම තියෙනවා කියෙක් තේරුම් ගන්න එක එක් අවස්ථාව දී එක් සංගටගේ ප්‍රකට වෙනවා ඒ අනුව පික වන්නම් කරන පටවි ආපෝතේජූවා යෝරූප කලාපතියත ප්‍රකට එක් කියෙන මුල් කරගෙන තුර දියරමය අවස්ථාවේ පවතින මේ ගංගා ඇලදොලවල තියෙන ආපෝෂයි වතුරනේම වතුර ඩෙක්න මේ හොඳේ වතුර හැතිල තියන්නේෙ ආපෝධාතිී ආපෝධාතුව කියන්නේ වතුර නෙමෙයි වතුර හැදිලා තියෙනෙත් ආපෝධාතුවය ආපෝර් රූප කලාප වලින්. තො ලිංපකුණු ගංගාදයේ ඇති ආපෝධාතුවත් පිත යැයි කියනු ලබන මේ ආපෝධාතුුවත් ධාතු වශයෙන් එකයි ආපෝ ආපෝය කළඟ වැඩිපුර කිය වෙනවනන් එතන ඔන්නන් ආපෝධාතුන කිව්වටකමක් නෑ ආපෝධාතුවත් ධාතු වශය නිකයි. හරි ට ලිංපකුණු ගංගාදයේ ආපෝධාතුව සත්වය පුද්ගලයු නොවන්නාක් මෙ පිටයයි කියනු ලබන මේ ආපෝධාතුවද සත්වයෙක් නොවේ. ආයි මම කියන ොටට අහගන්න ලින්පකුණු ගංගාදයේ ආපෝධාතුව සත්වයු පුද්ගලයු නොවන්නක් මෙන් පිටයැයිනු ලබ මේ ආපෝ්ධාතුද සත්වයෙක් නොවේ ත්‍රිම මේ භාවනා කමටහන්වාගේෙ දැනගැනීම ඉගෙන ගැනීම පිළිවැඩට වෙනෙහි කිරීමත්්‍යවශ. මේ හැම වාත්‍යයක් වාක්‍යයක්ම එකකට එකක් සම්බන්ධයි කෙනෙ කමතක් කරන්න එපා මේක එකක් හරි මිස්කරත් භාවනාව වැඩෙන්න්නේ නෑ. අවබෝධය ලබන්නම. මේක ඒ තරම් වටින ඒ තරම් ගාම්බීර දෙයක් මේක ඕනෑවට එපාාවට සෑල්ලි ෝකය මොනව තිබුණත් වට ඕන එක තමයි මංමනී කරන්න කියලා එහෙම දෘෂ්ටි වශයෙන් හිතුවක්කාරව ගත්වත් අපරාන්න. ්‍රයෝජනය ගන්න දන්නේ ත එම ලස්සට් මේකත් කීප පාරක් ලිවුවොත් නම් අත්තක හිට න ඒ මනතා නිකං මිනිකරොත් කටපහතග ඊට පස කරන්න තියනෙ මේ හැම වචනයක් වචනයක් ගානේ තේරුම අරගෙන මේක මෙනහි කරන්න. මේක කියවන ඉතින් කියවන වචනයක් වචනයක් ගනේ තේරුම හොඳට හදවතට දැනෙන පරි හදවතර දැනෙන පරි. තෙරනිද තකොට ලිංපොකුණු ගංගාදයේ ආපෝධාතුව සත්වයකු පුද්ගලෙක නොවන්නාක්මෙන් පිතයැයි කියන ලබන මේ ආපෝධාතුවද සත්වයෙක් නොවේ පිළිගන්නවන. එතනත් ආපෝනං මෙතනත් ආපෝනං කොහොමද පනනැති වෙලා මෙතන පනතියෙන්. මෙතෙදි භාවනායෝගයක් කරන තව වැරැද්දක් තමයි මේ පිතතියන්නේෙ මගේ චරීරී ඇතුල. ඒ නිසා මේකර පනක්තියන්න පුළුවන්න්නේද කියන මතක තියාගන්න මේක මේ ඇස හෝල්. සමස්තියක් හැටියට ශරීරය අරගෙන නෙමී අපිමි කරන්න. කෑල්ෙන් කෙරල්ල ගලවන් කෑල්ලින් කෑල්ල සංයති තීරුම් ගන්න අර ගියවර අපි උදාරණය ගත්තා පාට කතරක බිල්ඩිම් බ්ලොක්් සරගෙන අපිට ගියයක් හැදුවන් හදන්න පුළුවන් හැබැයි මිතින් අපි කන්නේ එක එක ිල්ඩිම්බ්ලොක්් එක ගලවලා එක එක බිල්ඩිම්බ්ලොක්් එක ගලෝලා ඒක වෙෙන්වෙෙන්ම මිනිී කරන එක මේක පටලවා ගන්නේ අපි වෙන්වෙන්මයි මිනි පිත්ත තියන්නේ මොගේ හැඟ තුුණ එතුකොටි ඉතිමක මගේන අපි කෙළිම පිත වෙනමගත් පිතේ සංයුත්ය ගැන කල්පනා කර. තරනි දනර පර හරක් මරණ කෙනෙක් ගෝගාතකයෙක් ගවයාගේ මස්වං කරනවාගේ මුලින් හමගලවන වගේ මස්ටික දැලවන වගේ ඇතතික වෙනම තියෙනවා වගේම කෑ මේ ශරීරයේ කොටසිං කොටසපි වෙන්වෙන්ම මිනීරම මිනීකරමින් තේරුම් ගන්න. අවසානයේදී කෑලි ගොඩවල් ටික වෙන්වෙන්ම වෙම තිබ්බාම අපේ තිනම ඇත්ත පුද්ගල භාවේ අනේ කෑලි අතරේ දියවිලා යනවා. තෙරනේ ද මේ ආපෝදධාතුවද සත්වයක් නොවේ පුද්ගලෙක් නොවේ එකවැතක මේ පුද්ගල භාවේ අපි ගන්න දෙක්. අපි පනවක් ගන්න දෙයක්. සත්වයෙක් නොවේ පුද්ගලෙක් නෝවෙයි මෙක් පැනදී හැකි නොවේ තන මේක ලේසි අ පටවිධාතය භාවනවාකිටවඩාමික ලේසි තෙනදම ගමන එ එන්න මේ අමාරුවෙන එකක් නැමන් ඉන්න ලේසිවෙන එකක් හැබැයි ඒ ගන්න පියව හොඳට පැහදිලිව හොඳට අන්කෝම ගත් එතො ැම මේක ලේසි තේර ැත්නම් එකක උඩින් පල්ලෙක් මිහි කරන්නන්නේ පත්තවට මේ ආපෝධාතුවද සත්‍යයෙක් නොවේ හරියට්ඩාර ගංගායල දොලලගේ යන අ අපෝධාතු වගේ තමයි මේ පිටත් අනි හරිදි තොට පුද්ගලෙක් නොවේ මෙක් පැනවී හැකි නො රැ මේ භාවනාවා කියන මං ආයයි කියවනවා හුදට හැන් ම සෙමෙන් ගන්නක සෙම මේ ශරීරයේ ඇති එක ආපෝධාතු කොට්ටාශයකි ආපෝ කලාප සමුවයේ හැර සෙමේ කියාදයක් නැති සත්‍ය වශයෙන් ඇත්තේ ආපෝකලාප සමෝහය පමණකි. ලිං පොකුණු ගංගාදයේ ඇති ආපෝධාතුවත්. සෙමයයි කියනු ලබන මේ ආපෝධාතුවත් ආපෝධාතු වශයෙන් එකමය. ලිම් පොකුණු ගංගාදයේ ආපෝධාතුව සත්වයක් පුද්ගලයෙක් නුවන්නක් මෙෙන් සෙමයැයි කියනු ලබන මේ ආපෝධාතුවද සත්වයෙක් නොවේ. පුද්ගලෙක් නොවේ. මමෙක් පැනවේ හැකි නොවේ ඒවා ධාතුමාත්‍රම හොමයි ධාතුමවක්කුම ධාතුමාත්‍ර පොමණයි ජනද අපිට වෙෙන්කරලා කියන්ඩ පුළන් මේ හැමේකම මේ වැ මෙවා හැදිච වැ සංගට කවුරු කියපු විදිට අපේ තත් අක්ග තමාම ෑනී බුදුපාණන් වහන්සේ කියපු විදියට මේ කමටහන් වාක අපි වඩන්නේ කවුරු කියප විදිට අපේ ගු දේවොත්ත මැන් වන්සකි කියපුවිි. ඒ විදිට යන්න තොළ මේක යම්යම් පොත්පත්වලත් සඳහන් වෙලා තින නමුත් මේ මේ භාවනා කමටහන් වා යනුට ති අපිට අරමනු අපට අර රෙසපිය එකක් බල්ල හදන්න පුළුවන් හැබැෑ සැෑහින්න වර්දි නෝකෙක් ගෙෙනි හතන්න. කාගෙන්ව තහන් නැතුූ රෙසපිය බලාගෙන හැදෙන්න්නත් පුුවන් නොහැ දෙන්න. හැබැයි රෙසපිය බලලත් කක් එක හදපු කෙනෙකෙන් විශේෂය විශේෂඥ කෝකීක් ගිම මේ කහර ට ලක්ෂසන්ත මේක පැහදිි කල දෙන්න පුළා පිටිටික මුණින් මෙහෙම ගන්න. මෙහෙම හලාගන්න මෙහෙම අවයතියන්න මේ විදියට අර රෙසපියකේ නැති දේවල්සා හැබැ කේක්ගෙනී හදන්න වශ්‍ය කරන ඕෝ කියට කියන්න පුළා. අපි ගුරු දේවතයන් වහන්සේ වගේමතයි සස්සර පෙරූ පුරාගෙන මේ කෑම උයාගෙන පුකෝකි. හරතම රස්ටම මේ කෑම එක හරියට පදමට ගන්න පුළ කියල දෙන්න පුළා සමාාවෙන් වනාන්සට වර දක්වුණා නන් උදාහරියට පොමයේ ඒ සමතකතිය අන්නේ එකයි ගුරුවර්රයාගේ තියෙන වැදගත්ත. එක තමයි ගරූප දෙසල ගුරු ඇසුරය තියෙන ඒ නිසා තැන්තැන් වල භාවනවාකි තිබුණට ඒවට යන්නේ නැතුව උුණවාසගේ දේශනාටිකස්ෝනික දැන ගතිතු සියල්ලම එතැන තියෙන මම කියනදී ස්්වස් කරන්න එතනින් නිහාට ඇත්තටම දෙයක් දැනගතට අවශ්‍යනය කකිනිසා ඇත්්ටම මේ දැනුම සොයාගෙන තැනතැෙන දුවන් එපා එතැනට ලියලන්නේ පෘශ්ණාව මයි. වංචනක ධර්මයක්හැරිට වෙන්න ඒක මයි. ය භාවනාකරන එක පැත්තකින් කියයල පින්කම් කරගෙන නිවන් පාර්ථනා කරාට අර්කයා නිසංසමච්චරයි, මේකයා නිසංසම එච්චරයි කියලා මේ වැඩේ කරන්න තිබයි. මේ හිත වඩා ගන්න. මේ ප්‍රඥාාවෙනුවෙන් කටයුතු කරන්න මාතක තියාගන්න. ඔ අනන්ත සංසාර හොඒ තරම්පින්කං කරත් කව දාවත් ඒකින් මියම ප්‍රෝජනය ගන්න වෙන්න මේ සසරේ තවදුරටත් දුක සැපත් දෝලනය වන දුක විලිඳකොට විදින්ඩවෙන ජීවිත තමයි ගත කරන්නේ උද්ධ ශක්සන මෙච්චර අපි පහු කරගෙනවා ඇයි තවමත් අපි පණහන්නේ ඇයි තවමත් මේ උත්සාහ කරණෙ කළ ුතුදී අපි නොකළ නිසාවේ. හොඳ ඒහනම් අදට මේ ඇතිනේද. හොඳයි මේ ම ගැටු තියවෙනනවා ඔට සමූහෙ ඉදිරිපත් කරන්න පුළුවන් හැම දෙනාගින්ම එතුකොට මම මුලින්ම අපි සමූහයේ ලිං එක ලබා දෙනවා ඒ අනුව ඔබට සමූහට එකතුවෙන්න පුළන් එතුට පරණ සම්බන්ධ කරන ලද මේ අපි කතා බාස අපේ සාකච්ඡා පටිගත කරන ලද රෙකෝඩ් කරනද සාකච්ඡා තියෙනවා සාකච්ඡා ඔබට නැවත ශ්‍රවණය කරන්නට පුළා නමුත් වැදගත්වේ නිසා කච්ඡා ශ්‍රවණය කිරීමටත් වඩා ගුරු ස්වාමීන් වහන්සේ විසින් දෙන ලද භාවනා කමටහන් දේශනා සැමනය කිරීමට නිසා කච්ඡා ශ්‍රවණය කිරීම තුළින් ඔබට දෙයක්නි ලැබෙනවාන්තත් වඩා මේම නිතඟර අර සාමාමි කෑම ගල හම් වෙලා පලවිනි අතුරු පසනවේ දියවැනි අතුරු පසරය අ. එනිසා හොඳම කෑමික තියනෙ පුෆේ කැරලතියනෙ සුජාත පුත්ටොටල්කි විබ්බඩ වී ශෂ්ක විපස්සනා භාවනාව පළවිින වංගත පැතේ උඩ්ඩම තින පළමිනි කොටෝ කලික් කරන්න එක්ලික් කරලා මේ රපභාවන නාම භාවනාව ගැෙන සඳහන් වෙලා තිය ටික ෆලෝකරගෙන පියවරෙන් පිවර හි දේශනා වරක් විවරක්නව තු ත වරක් සවනක හොනො හරි ගැතලුවක් තියෙනනා අහන්න මේ ශරීර කොටස් පැහැදිලි කරන්න අප ලෝක සම්මුතිීරණ අඳුනාගත් කොටස් පැහැදිලි කරන වීඩියකත්තියෙනවා ඒක බලන්න ඒ අනුවට අවබෝධයක් ලබා ගන්න ගැටෙන් නිපා වචනයක නමු කිරීමක් න මේවා තේරු ගන්න එතකොට මමමගේ අංකය ඔබට වත්සපාන්ගේ බිඳ හත තෑ අට්ටයි අනු න මේ හැත හතයි අනුහත තමයි අංකේ කරුණාවෙන් කරුණාවෙන් මම ඉල්ලා සිටිනවා මේ අපිට මේ වත්සත් පනිවි දෙයක් එකනෙන තයි කර න මොයිස් මසේදජක් තිබ බන ොයිස්මසේජක් ඉදිරිපත් කරන යනුව අපි උත්තරල දෙන්න තයිපත කරන මහන්සිවෙෙන් නිපා මෙම අංග පිළිබඳව අපි පැහැගදි කරල දෙන්නම් ර භාවනාවවබෝධ පිළිබඳවත් අපි පෞද්ගලිකව ඉරිපත් කරන අපට මොහර් ගැතලුවත් හටලුවක්තිෙනන අපිට යොමු කරන්න ඔබ වෙනුවෙන් කරූර්ණය ස්වාමින්න් වහන්සේ සැදී පැදී බලාසි මේ මේන්වා මේ ගරප් දෙස වනාසේ නිරන්තරය ොමු පරික්ෂාකාරය බලාසින මේ මේ සම්මුහෙත් මේ වෙන කොටත්තු හසවෙතරන වැඩයින්නාවන්නත් පුල එනිසා කිසිම දෙකට බයෙන් පවන්වහන්සේ ගුරුහරු මේකම මේක මේ කෞදද මේ අපේ දොස්තරම මහත්තගේ භාවනාකා මෙවෙල අති පූජනී අති ගෞරෝණිය කර්මත්තානාචාරය නම කියන්නවසර පෙගුරු දේවෝත්තම ධම විජේසාමින්න් වහන්සේගේ භාවනාකමටහ අනුව භාාව කරන ශ්‍රාවක පිරි සපි ඔොක්කොම මේ උන්වහන්සේගේ අපි ශ්‍රාවකය උන්වහන්සේගේ ගැටලු අපියවිල්ල අර පොඩිපොඩි තේරණෙද අර පිටි පස්සේ දල අපි අරලස්තන්ටම ඒ උදාහරණය කතාවන උන්වහන්සේ ඇවෙල්ලාිය. िग्ग्रामी पाव सेट पिटिपासमे क देख पी डल पारे छोड़ीज हेल्ला ना है डवदागे मैंैद डक म प्चे यह पारे पील ल भी मारो म कि न म तो अी मैं दक्स है मैं खा कैद अीदी उनवान से गुरुर लबागा तो जाने का तई पील तई र रे अ ම දෙනාටම තිවිදරත් මේ අනන්තමහුණ බලයෙන් මේ ගොරූ සසර කර්තරින් එතරවන්නට මේ පස් මරුන් මේ පංච මාරයන්ගේ මාර බලවේක බිල්ලගන්නට තුරුවන්ගේ අනන්ත මහගුණ බලය ලැබේවා ප්‍රඥාව පහලවේවා සසරේ අප්‍රමාදීවලීම මේ ලබා ගත මස් ජීවිත තුළු උපරිම ප්‍රෝජණය ගන්නට දවශ්‍යක ඇපිය වෙනකොට තමන්ගේ වියදං වුණ මේ පින්ටිකට හරියන්න තවත් අප්‍ර්‍රමාණ කුසල රස්කරගෙනනිවන් පිණිස හෙට නොව අදනිවන් දතින ඔබ උත්සාහවත් කරත සිල දෙනට සම්මා සම්මුදු සරණයි ගොරුපය නන් වහන්සේ ක්‍රතක්ව පූර්ුවකව අපි මතක්කර උන්වහන්සිට මේ පින මුෝ දැන් කරම් උන්වන්සගේ පාරමිතා ගමන ශක්තිමත් වේවා. උන්වහන්සේ මේ සම්මුදු සසුන රැකගෙන යන මේ අසම සමගමන තවතවත් ශක්තිමත් වේවා 19ස කිಸුදුතු අතුරුවන්තරාවක්නු වේවා දෙවියන්ට පින්දෙම ආකා සටటාచ ුම් මట్්ట දේවානා ගా මහිදతිකා පුഞഞන්තගను ෝදිවා చిරන් රක්කාන්තු සම්මා සම්බුද්ධ ాస్తනක් చిරන් ක්కන්තු කර చిරන් රක්කන්තු මం පරන්ත ඉදම් මේ පුഞකමක් ආස්‍ය ම සබදු కాපమచතු ෙఫ න්නපා දෙවියන්ට පින්ంద ලා ගුරු දෙවියන් තක්క ා. මේ හැම පි නක්ම ඔබේ නිවන පිලිස මගේ නිවන පිලිස හේතු වෙන්නට අන්න්‍ය තනයි හික්මී මතියනෙන ඒ හික්මීීම ඇතිශ්‍රාවක ඇතවා මේ බුද්ධ සාසන ත්‍රෝජනගන්න හැම දෙනාටම නික්ලේශී රත්‍රයක් වා ෙරවත්සර